தலவக்கலே பம்பரக்கலே வத்து வத்துயாயே சமூக கல்மனாக்கார பந்தக சில்வா மகதா எம்ம வத்துயாயே லிந்துல கொட்டசே வத்து துணக்க பாலன கட்டியுத்துவல நிறுத்தவான்னே வசர நமேக்க பமன காலேக்க சிடாய் தம பரிபாலனேட்ட விருத்த நுவரெளிய பிராதேசிய சபா மந்திரிவரேக் அதுலு பிரிசாக் ඔහුට මරණීය තර්ජන එල්ල කොට නිවසට පහර දුන් බව ඔහු පවසනවා. මගේ මෙවත්තේ වැඩ වර්ජනයක් තිබුණා. ඊට පස්සේ සේවකයන් හෝ නැවතත් සේවයට වාර්තා කරා. එම අවස්ථාවේ කම්කරුවන් 350ක් පමණ පැමිණලා මාගේ නිල නිවස සහ නිල රටයට දැඩි ලෙස ආලාභහානි කරා. මගේ ජීවිතයට පවා අනුතරක් කරන තමයි මේ කටේ පැමිණියේ. විශේෂයෙන්ම මේ සිද්ධිය නුවරඑළිය ප්‍රාදේශීය පාර්ශ්ව මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මූලිකත්වයෙන් ක්‍රියා කරා. පැමිණි පිරිස පන්තක සිල්වා මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරවලින් නිවසේ එක් පසෙක ජනේලවලට හානි සිදුව තිබෙනවා. ඔහු පවසන්නේ වතු පරිපාලනය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි. වතු සියල්ල රජේ අපි පරිපාලනය වමනය කරන්නේ වතු සමාගම් වලින්. එමුනොත් මේ ආකාරයට ගියොත් එහෙම වතු සියල්ල වහන්න වෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් පරීක්ෂණයක් අරබා ඇති බවත් ලිඳුල පොලිසිය අප වෙත සනාථ කළා. මෙර තර්ජන පිළිබඳ චෝදනාව එල්ල වී ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වෙතයි. මීට පෙර නූරි වතුයාගේ වතු අධිකාරීවරයාගේ ජීවිතය බිලිකනු ලැබුවේ මෙලෙස දිගින් දිගටම එල්ල වූ මෙර තර්ජනවලින් අනතුරුවයි. කෙසේ වෙතත් දැරණීගල වතු අධිකාරීවරයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දැරණීගල පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට පාදුක්ක පොලිස් ස්ථානයට මාරු කර යැවීමට පියවර අරන්. එසේම බේතියෙන් මුසපත් වී ඇති නූරි වතුයාය සහ ඒ අවට ප්‍රදේශයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවා ඇති බව විශේෂ කාර්ය බලකා අනුදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති RWMC රණවන මහතා සඳහන් කළා. විනාශයක් සිදු වූ පසුව පොලිස් ප්‍රධානීන්ට ස්ථාන බාරු ලබා දීමෙන් හෝ ආරක්ෂාව තර කිරීමෙන් පළක් නොලැබෙන බැවින් බඹරකැලේ වත්ත වතුයායේ සමූහ කළමනාකාරවරයාට එල්ල වී ඇති තර්ජන ගැන වහාම පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක්.